මම ගෞරවයෙන් නමස්කාර පූරකව ඉරිදසිත්නි තසපුව වෙනුවෙන් අද දවසේදීත් පිළිගනු ලබනවා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් අපේ හැමදෙනා වහන්සේව පිළිගෙන ධර්ම දේශනාව ආරම්භ කරන මොහොතේ අපි අද දවසේ දායකත්වයේ පිළිබඳ සිහිපත් කරන මාතර කෝට්ටගොඩ ආරපත ලියනගේ රූප ප්‍රබෝධානිවසේ පදිංචි නදුන් මදුශංක මහත්මයා එවැගේම රුවිනි නිසංසලා මහත්මිය ඇතුළු පවුලේ සුපින්වත් සියලු දෙනා එකට එකතු වෙලා තමයි මේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ. බොහොම යහපත් අරමුණු රැසක් හිතේ තියාගෙන අපේ පූජනීය ගලිගම් ඥානදීප හැමදෙනා හසගේ ධර්මදේශනා ශ්‍රවණය කරන පිරිස ඉතින් ඒ අයගේ සියලු අපේක්ෂාවන් යහපත් අපේක්ෂාවන් සමෘද්ධිමත් වන්නට මේ ධර්මදේශනාවේ ආශිර්වාදයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය ගලිගම් ඥානදීප අපේ හැමදෙනා හසේට ආරාධනා කරනවා ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දිනෙකම බොහොම සද්ධාවෙන් ඔබේ ජීවිතේට ධර්ම කාරණා රැසක් එකතු කරගන්න සූදානම් වෙන දවස. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන නදුන් මදුශංක මහත්මයා රුවිනි නිසංසලා මහත්මිය ඇතුළු මේ පවුලේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි ඔබට මතක ඇති ඔබ දිගින් දිගටම ඉරිදා සිත්නේ තසපු ඉරිදා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරා නම් අපි පසුගිය ධර්ම දේශනා ගණනාවකදීම එක දිගට සාකච්ඡා කරගෙන පැමිණියේ මජ්ක්‍ධිම නිකායට අයිති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරින් සම්මාදිට්ඨිය මේ බුද්ධ ශාසනය තුල ප්‍රධානම දේ තමයි සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන අර මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මිදිලා සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න සම්මාදිට්ඨිය පවා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිපූර්ණ වන තැන තමයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙන්නේ. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන ක්‍රම ගණනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාරි සත්‍ය ඇතුළත් වෙන විදිහට විස්තර කරන්නේ පටිච්ච සම්පාදයේ තුලයි. අන්න ඒකයි මේ දේශනාව තුල තියෙන ඊටාම විශේෂත්වය. එක එක කොටසෙන් කොටස ඔබ පටිච්ච සම්පාද ඉගෙනගෙන ඇති. මේ පටිච්ච සම්පාදයේ තියෙන එක එක කොටස් චතුරාරි සත්‍ය ක්‍රමයට විස්තර කිරීමක් මේ දේශනාව තුළ අපිට දකින්න ලැබෙනවා. පින්වතුනි අපි පසුගිය වැඩසටහන් වල තණ්හාව ගැන ඒ වගේ නොයෙක් කාරණා රැසක් සාකච්ඡා කරා. උපාදාන ගැන, ඒ වගේම භවය ගැන, ඉපදීම ගැන, ජරා මරණ ගැන, ඒ වගේම සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන මේ ආහාර සතර ආහාර ගැන, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය, මේ වගේ කර්මය ගැන නොයෙක් කාරණා රැසක් සාකච්ඡා කරලා අද අපි කතා කරන්නේ වේදනාව. මේ විඳීම මුල් කරගෙන කොහොමද කෙනෙක් සම්මාදිට්ඨිය උපදවා ගන්න. පින්වතුනි අපිට වේදනාව ඇති වෙන්නේ ආයතන හයේම ස්පර්ශයෙන් තමයි විඳීම උපදින්. ඇහි ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතුයි.
කනේ ස්පර්සය කියල කෙනෙක් කනයි සබ්දයයි විඤ්ඥානය එකතුවීම. නාසේ ඉස්පර්සය කියන්නේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතුවීම. දිවේ ඉස්පර්සය කියන්නේ දිවයි රසයයි විඤ්ඥානය එකතුවීම. කයේ ඉස්පර්සය කියන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතුවීම. මනසේ ඉස්පර්සය වෙන්නේ මනසයි අරමුණුයි විඤ්ඥානය එකතුවීම. මේ ආයතන හයේම ඇතිවන ඉස්පර්සයෙන් නිසා එකවර කාරණා තුනක් සිද්ධ වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි විදීම්, විදින දේ හඳුනා ගැනීම, හඳුනාගත් දේ ගැන චේතනා පහළ වීම. හැබැයි අපිට තේරුම් ගැනීමේ පහසුව පිණිස මේවා බුදුරජාණන් වහන්සේ වෙන්වෙන් වශයෙන් බෙදලා වෙන් කරලා පෙන්නනවා. හැබැයි එකවර සිද්ධ වෙන දේ දැන් ඒ කියන්නේ විඳින දේමයි හඳුනගන්නේ, ආයි වෙන දෙයක් නෙමෙයි. ඒ හඳුනගත්ත දේ ගැනමයි චේතනා ඇති වෙන්නේ. ඒක වේදනා සංඥා චේතනා හැටියට වෙන වෙනම බෙදුවත් එකට බැඳිලා තියෙන. ස්පර්ශයෙන්මයි විඳීම උපදින්. ස්පර්ශයෙන්මයි විඳින දේ හඳුනගන්නේ. ස්පර්ශය නිසාමයි ඒ හඳුනාගත්ත දේ ගැන චේතනාවක් පහළ වෙන්නේ. පින්වතුනි, මෙන්න මේ වේදනාව ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල යම් කිසි කෙනෙක් දක්ෂ වුණොත් හිත පිහිටවන් මේ ස්පර්ශයෙන් ඇතිවන වේදනාව තුළ හිත පිහිටවලා ඒ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිමින් ඒ වේදනාව තුළ හිත පිහිටවන්න දක්ෂ වුණොත් ඒ කෙනාට බොහෝ දියුණුව කරා යන්න පුළුවන්කම තියෙනවා. ඔබ දන්නවා සතර සතිපට්ඨානය තුළ උගන්වනවා වේදනානුපස්සනා සතිපට්ඨාන. වෙනම කොටසක් තියෙනවා. සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න භාවනා ක්‍රම අතර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ අනුපස්සනා හතරෙන් වේදනානුපස්සනාව කියලා කියන්නේ ස්පර්ශයෙන් උපදින විඳීම තුළ හිත පිහිටවලා හිත එකඟ කරන්න පුළුවන් කියන. ඒක හරිම සියුම් තැනක්. දැන් බලන්න ඒ වේදනානුපස්සනා සතිපට්ඨානෙ හිත පිහිටවනකොට කායික වේදනාවක් කය ඇතුලෙන් උපදින කායික වේදනාවක් වෙන්න පුළුවන්. කයේ බාහිරින් උපදින කායික වේදනාවක් වෙන්න පුළුවන්. අභ්‍යන්තරින් වේවා බාහිරින් වේවා යම් විඳීමක් කය මුල් කරගෙන ඇති වෙනවා නම් ඒ වේදනාව ඇති වෙන්නෙම කයයි පහසයි විඥානයයි නිසාමයි. ඒ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ විඥානයත් අනිත්‍යයි. ඒ තුල හටගන්න විඳීමත් අනිත්‍යයි කියලා හොඳට සිහිය පිහිටවන්න පුළුවන් නම් ඒ තුල හිත රැකගෙන හිත එකඟ කරගෙන වේදනානුපස්සනා සතිපට්ඨානයේ තුල ධර්මාවබෝධයේ පිණිස හිත නැඹුරු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන එක දේශනාවක් මේ මජ්ක්‍ධිම නිකායෙම සඳහන් වෙනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා සාරිපුත්තය ඔබ පිණ්ඩපාතේ වඩිනකොට සමහර වෙලාවට මිනිස්සු ඔබට බනින්න පුළුවන්. බොහෝම නපුරු රෞද්‍ර වචන වලින් මිනිස්සු නිඳා අපහාස කරන්න පුළුවන්. ඒ බනිනකොට හිතන්න කියනවා කනයි ශබ්දයයි විඥානය නිසා ස්පර්ශයක් ඇති වෙන. ඒ ස්පර්ශය නිසායි මේ විඳීම ඇති වෙන. දැන් බලන්න බොහෝ දෙනෙක් ඕක හිතන්නේ නැහනේ. අසවලා මට බැන්නා, මට මෙහෙම කිව්වා, මුම් මට මෙහෙම කිව්වා. ඒ කියපු වචනේ අල්ලනවා මිසක්. හැබැයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පෙනවා සාරිපුත්තේ එතනදී අල්ලන්න කියන්නේ ඒ කනට අපිට කවුරු හරි බනිනවා ඇහෙනවා නම් ඇහෙන්නේ කනින්. එතකොට ඒ ඇහිච්ච දේ මුල් කරගෙන තමයි විඳීමක් සැප විඳීමක් වේවා දුක් විඳීමක් වේවා අපේ ಗುಣ කියනකොට සැප විඳීම උපදිනවා. ඒ අපි පිළිගන්න හැටි. ඊළඟට කවුරු හරි බනිනවා ඇහෙනකොට අපිට දුක් විඳීමක් උපදිනවා. සාමාන්‍ය ඉදිනෙදා ඇහෙන හඬවල් ඔය සත්තු කෑ ගහනවා කාක්කෝ කෑ ගහනවා ඈතින් වාහන යනවා සාමාන්‍ය හඬවල් ඇහෙනවා. ඒ තුල අපිට අමුතු සැප දුක් උපේක්ෂා සැප දුක් රහිත විඳීම් ඇති වෙනවා. එතකොට හැබැයි මේ විඳීම තුල අපි කොයිම වෙලාවකවත් මේ විඳීම හටගන්න හැටි සිහි කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ පෙනෙන සාරිපුත්තේ ඔබ හිතන්න කියනවා කනයි ශබ්දයයි විඥානයයි නිසා ස්පර්ශය ඇති වෙන. මේ කනත් අනිත්‍යයි. ඒ ශබ්දයත් අනිත්‍යයි. ඒ හටගත්ත සෝත විඥානයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්ත විඳීමත් අනිත්‍යයි කියලාම සිහි කරා. එතකොට මිනිස්සු බනින්දිත් ඒ බනින වචනේ ඇහෙන කන මුල් කරගෙන අනිත්‍ය සිහි කරනකොට ඒ තුලත් හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනවා කියන. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ සාරිපුත්තය පිණ්ඩපාතේ වඩිනකොට
සමහර මිනිස්සු ඉන්න බැනලා නතර වෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට වෛර කරපු, තුනුරුවන්ට වෛර කරපු නොයේ චරිත ඉඳලා තියෙනවා. අන්න තීර්ථකේ ඒ වගේම සමහර බමුණු බ්‍රාහ්මණ කණ්ඩායම් තුනුරුවන්ට නොයේක් විදිහට හිරිහැර කරපු අය හිටියා. බුදුරජාන් වහන්සේ වදාළ සාරිපුත්තේ සමහර වෙලාවට මිනිස්සු ගල් මුල් වලින් පොළු වලින් පහර දෙන්න පුළුවන් කියන. දැන් ওই අඟුලිමාල මහ රහතන් වහන්සේට පහර දුන්නේ. ඒ වගේ ඔබ පිණ්ඩපාත යනකොට සමහර වෙලාවට මිනිස්සු පහර දෙන්න පුළුවන්. ඒ පහර දෙනකොට ඒ ගලකින් ගැහුවා කියලා හිතන ගල ඇවිල්ලා වදින්නේ ශරීරෙන්. ඒ වදිනකොට බොහෝ වෙලාවට මිනිස්සු පුරුදු වෙන්නේ මොකාද ගැහුවේ කියලා හැරිලා බලන්නේ ගහපු කෙනා දිහා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ වදින පහර තුල වේදනාව ඉපදුනේ කයයි පහසයි විඥානයයි නිසා. මේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ කාය විඥානයත් අනිත්‍යයි. කයයි පහසයි විඥානය නිසා හටගත්ත ස්පර්ශය ඒක අනිත්‍යයි, ඒ තුලින් හටගත්ත විඳීම අනිත්‍යයි කියලා ඒ තුලත් අනිත්‍යම දකින්න කියන. අන්න ධර්ම අවබෝධයට හිතක් නැඹුරු කරන හැටි. බුදුරජාන් වහන්සේ පෙනව සාරිපුත්තේ මිනිස්සු ගල් මුල් වලින් ගැහුවත් පහර දුන්නත් ඒ පහර දෙනකොට ඒ වදින පහර මුල් කරගෙනත් ධර්ම අවබෝධයටම හිත නැඹුරු කරන්න පුළුවන් කියන බලන්න කොච්චර ගැඹුරු මොනතරම් අපහසු අවස්ථාවකද මේ හිත වේදනානුපස්සනායි පිහිටෝන හැටි බුදුරජාණන් වහන්සේ උගන්වන්. ඔබ අහලා ඇති අර නොකල වරදකට රාජාභරණ වගයක් හොරකම් කරපු හොරු කැලේ පැනලා දුවගෙන යනකොට මහ වනාන්තරයේ එදා පැම් පහසුවීමෙන් හිටිය ස්වාමින් වහන්සේ නමකගේ පාත්‍රයට ආභරණ ටික දාලා හොරු හැංගුණා. අවසානයේ හොරු අල්ලන්න ආපු රාජභටයන්ට අර පාත්‍රයේ තියෙන ආභරණ ටික අහුවෙලා හොරා කියලා අහුනේ කිසිම දෙයක් නොදන්න අර වනාන්තරයේ භාවනා කරපු භික්ෂුන් වහන්සේ නම්. උන්වහන්සේ වෙනකොට මාර්ගඵල ලැබලා හිටියේ නැහැ. හැබැයි අර රාජභටය අර ආභරණ ටික දැක්කට පස්සේ හිතුවා මේ තමයි හොරා කියලා. මෙහෙට වර කියලා අනේ ගගහ ඇදගෙන ගියා අර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මුකුත් දන්නේ නැහැ. රජුරවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න හොරා, මෙන්න බඩු ටික. බඩුත් එක්කම හොරා අහුණා කිව්වා. රජතුමනි සුදුසු දඬුවමක් දෙන්න කිව්වා මේ හොරාට. රජුරෝ හොඳටම කේන්තියෙන් හිටියේ තමන්ගේ රාජාභරණ හොරකම් කරගත්ත හොරු ගැන. ඒ මොහොතේ රජුරෝ එතනම අනකරා උල තියාපන් කිව්වා. එදා මල් මාලාවක් දාලා බෙර ගගහ කස පහර දිදී නගරේ අරගෙන යනවා. උන්වහන්සේව අරගෙන ගිහිල්ලා නගරේ නැගෙනහිර දොරටුව ළඟදී උල ඉන්දෙව්වා. උල ඉන්දවනකොට ඔබ අහලා ඇති අතීත ওই රජවරු උල තියපු සිදුවීම් ගැන. මේ උල ඉන්දෙව්වට පස්සේ උල ඇඟ හාරගෙන පස්සෙන් ඇඟ ඇතුළට බහිනවා. එතකොට මේ උල ඇඟ හාරගෙන මේ බඩවැල් හාරගෙන ඇඟ ඇතුළට බහිනකොට මොනතරම් වේදනාවක් උපදිනවද? ඒ මොහොතේ උන්වහන්සේ සිහි කරා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද. ඉපදිච්ච නිසා නේද මේ දුක් විඳින්නේ. මං සංසාරේ කොච්චරනම් මේ වගේ නොකල වැරදි වලට දුක් විඳලා ඇද්ද? මෙහෙම සිහි කරනකොට එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගන්ධකුටිය වැඩ හිටියේ. උන්වහන්සේගේ බුදු වැසට අරමුණු වුණා මේ භික්ෂුව. නොකල වරදකට උලින්දවලා, හැබැයි පෙර සසරේ කර්ම විපාකයක් එක්ක බැඳිච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ එතනදී උත්සාහ කරේ උලෙන් ගලවන්නවත්, රජ්ජුරුවන්ට කරුණු කියන්නවත්, රාජනීතියට බලපෑම් කරන්නවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ භික්ෂුවට ධර්ම අවබෝධය ලබන්න පින තියෙනවද? පින තියෙනවා තාම. ඒ මොහොතේ කිසි කෙනෙකුට අනිත් අයට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට පමණක් පෙනී හිටිය. උන්වහන්සේට පේනවා. දැන් උලෑඟ හාරගෙන බහිනකොට ඇතිවන දැඩි වේදනාව අතරින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට පේනවා තමන් ඉදිරියේ වැඩ ඉන්න. බුදුරජාන් වහන්සේ අර භික්ෂුවට කියන, භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිච්චම් පන්ති අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් මේ අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් පන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? නොහේතම් පන්ති නැහැ ස්වාමීනි, මේ කනාත්මයි.
ඒවලේ බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධය ගැනම බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන්. ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න මේ විඳීම අනිත්‍ය වෙලා යන ආකාරය තුල හිත පිහිටවලා හිත වඩන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත මේ 11 ආකාරයකට උපදින වේදනාව මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ සියල්ලම අනිත්‍යයි කියලා හිතන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්ම කොටසක් අර ස්වාමින් වහන්සේට පමණක් පෙනෙන විදිහට ඇසෙන විදිහට ඉරදීෙන් පෙනී ඉඳලා දේශනා කරා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. උලැඟ හාරගෙන ඇඟ ඇතුළට බහිනකොට ඒ උල උඩම උන්වහන්සේ අනිත්‍ය සිහි කරා වේදනානුපස්සනා සතිපට්ඨානෙ වැඩුවා. ඒ උල උඩම උන්වහන්සේ රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච එක රහතන් වහන්සේ නමකගේ ජීවිතයක එක සිදුවීමක් ඔය. පිංගතුනි ඒ වගේම ඔබ අහලා ඇති සාමාවතී ඇතුළු 500ක් දෙන. මේ 500ම ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ වේදනානුපස්සනා සතිපට්ඨානෙ වදලා. වේදනාව අනිත්‍යයි ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි කියලා අර ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ භාවනා කරලා ගොඩ නැගිල්ලත් එක්කම පිච්චිලා හර වෙලා ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුමවින් දැකලා උන්වහන්සේ දම්සභා මණ්ඩපයේදී දා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි සාමාවතී ඇතුළු 500ක් දෙන. ගින්නෙන් පිච්චෙන මොහොතේ ධර්මයේ සිහි කරා. දැන් ඒ සියලු දෙනාම සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා කිය. සුද්ධාවාස බඹලව උපදීනේ අනාගාමී ඵලයට පත්වෙච්චයි. එතකොට අපිට පේනවා අර තරම් වේදනාවක් තුල ගින්නෙන් පිච්චෙන කොටත් ඒ ගින්නෙන් පිච්චෙන වේදනාව තුලත් අනාගාමී ඵලයට පත් වෙන්න තරම්ම හිත වඩාගෙන වේදනානුපස්සනාව වඩන්න තරම් ඒ අය දක්ෂ පිරිසක් බවට පත් වුණා. ඒ නිසා මේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල හිත පිහිටවනවා කියන්නේ ධර්මාවබෝධයටම හිත නැඹුරු කරන්න පුළුවන් ඉතාමත් වැදගත් භාවනා කොටසක්. සතර සතිපට්ඨානෙ වෙනම භාවනාවක් හැටියට වේදනානුපස්සනාව මේ ආයතන හයේම ස්පර්ශයෙන් උපදින විඳීම තුල හිත පිහිටවන හැටි උගන්වනවා. අද අපි කතා කරන්නේ සම්මාදිට්ඨි සූත්‍රය තුල මේ වේදනා කොටස තුලින් සම්මාදිට්ඨිය උපදවා ගන්න ආකාරය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා ඒ ස්වාමින් වහන්සේලා පිරිසට විස්තර කරමින් දේශනා කරපු දේශනා කොටස. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ එකින් එක මේ සම්මාදිට්ඨිය ඇති කර ගන්න ආකාරය විස්තර කරද්දී එදා ඒ ස්වාමින් වහන්සේලා පිරිස අහනවා ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සම්මාදිට්ඨිය ඇති කරගන්න තවත් ක්‍රමයක් තියෙනවද? ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ටි ධම්මේ අවිච්ච ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමන් සද්ධම්මන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා එතන වැඩ හිටිය සාමින් වහන්සේලාට විස්තර කරන ආයුෂ්මතුනි යම් ආර්ය ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවක කියන්නේ බුදුන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මීය සරණ ගිය ඒ ධර්මයේ අනුගමනය කරන ආර්යයන් වහන්සේලා ධර්මයේ තුලින් දැකපු අඳුනගත්ත ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනාට තමයි ආර්ය ශ්‍රාවක කියන්නේ. යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් වේදනංච පජානාති. එයා වේදනාව කියන්නේ මොකක්ද කියලා. වේදනාව ගැන ධර්මයේ තුලින් දැනගනීද? වේදනා සමුදයංච පජානාති. වේදනාව හටගන්නේ මෙහෙමයි කියලා ඒ වේදනාවේ සමුදය දැනගනීද? වේදනා නිරෝජං පජානාති. ඒ වේදනාවේ Nirodhe මේ වේදනාව නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන ආකාරය වේදනා Nirodhe දනීද වේදනා Nirodha ගාමිනී පටිපදංච පජානාති
මේ වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව දනීද එපමණකින්ම ඔහු සම්මාධිට්ඨියෙන් යුක්තයි කියනවා. ඔහුගේ දෘෂ්ටිය රුජු භාවයට පත්වෙනවා. ධම්මේ අවිච්ඡප්පසා වූ ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්ත කෙනෙක් බවට පත්වෙනවා. ආගතෝයි මං සද්ධම්මන්තය ධර්ම මාර්ගයට පැමිණිච්ච බැසගත්ත කෙනෙක් බවට පත්වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වේදනාව මුල් කරගෙන චතුරාරි සත්‍ය ක්‍රමයට සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරය එතනදී විස්තර කරන්නට යෙදෙනවා. එතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වේදනාව ඉස්සල්ලාම වේදනාව විස්තර කරනවා. වේදනාව කියන්නේ මොකක්ද? එතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා කතමෝ වේදනා සමුදය, කතමෝ වේදනා නිරෝධෝ, කතමෝ වේදනා නිරෝධගාමිනී පටිපදාති. එතනදී සාරිපුත්ත හාමුදුරුවෝ මොකක්ද මේ වේදනාවේ හට ගැනීම, මොකද්ද වේදනාව, මොකද්ද වේදනාවේ සමුදය, කොහොම මොකද්ද මේ වේදනාවේ නැතිවීම කියන එක විස්තර කරනවා. හය ආකාරයකට වේදනාව ඇති වෙනවා. ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. ගහන සම්පස්සජා වේදනා, නාසයේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. අන්න ඒක තමයි කියන වේදනා. එහෙමනම් අපිට, ඔබට, මේ ලෝකේ හැමෝටම යම් කිසි විඳීමක් ඇති වෙනවා නම් සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා, ඒ විඳීම උපදින්නෙම මේ ආයතන හයේ ස්පර්ශයෙන්මයි. එක්ක ඇහි ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා, ඇහැට පේන රූපයක් අරඹයා, එහෙම නැත්නම් කනට ඇහෙන ශබ්දයක් අරඹයා, කනේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව නාසයේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. දිවට දැනෙන රසයට අනුව දිවේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. කයට දැනෙන පහසට අනුව කයේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. මනසට දැනෙන අරමුණු, හිතෙන් හිතන සිතුවිලි, කියන්නේ සිතයි සිතුවිලි විඥාන එකතු වෙනවා. ඒ මුල් කරගෙන මනසේ ස්පර්ශයෙන් විඳින් ඇති වෙනවා. දැන් අපි බලමු එහැ ගැන. බොහෝ වෙලාවට අපි තේරෙන උදාහරණ ටිකක් ගමු. පිංගතුනේ, ඇහි ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. සමහර වෙලාවට ඔබ ඇහෙන් දකිනවා, ඔබ කැමති ප්‍රියමනාප, හදිසියෙම ඔබ කල්පනා කර කර ඉන්නකොට අපි හිතමු ඔබේ යාළුවෙ, කාලෙකින් ඔබ ආස කරන කෙනෙක්, ඔබේ හිතවතෙක් එකපාරට ඔබ මුණ ගැහෙනවා. දැන් ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ එකතු වීමත් සමගම හිතේ ඇති වෙනවා සැප විඳීමක්. අන්න මගේ යාළුවා, මගේ හිතවතා කියලා. ඔහුව දකින්නකොටම ඇතිවෙන සැප විඳීමක්. ඔහුව දකින්නකොටම අපි හිතමු ඔහුත් එක්කම අනිත් පැත්ත හැරලා බලනකොට තරහකාරයෙකුත් ඉන්නවා. දැන් එතනත් ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ ඇසයි රූපයයි විඥානය එකතු වීම තුළ, හැබැයි ඒ රූපයේ එතනත් ස්පර්ශයම තමයි. හැබැයි ඒ ස්පර්ශයෙන් ඉපදුනේ සැප විඳීමක් නෙමෙයි. තමන් අකමැති අප්‍රිය අමනාප කෙනෙක් දකිනකොටම හිත අභ්‍යන්තරයේ තියෙන පටිගානුසේ තමයි ඒකත් එක්ක එකතු වෙන්නේ. දුක් විඳීමක් ඇති වෙනවා. සැප විඳීමත් එක්ක රාගානුසේ එකතු වෙනවා. දුක් විඳීමත් එක්ක පටිගානුසේ එකතු වෙනවා. දුක් සැප රහිත විඳීමත් සමග අවිජ්ජානුසේ එකතු වෙනවා. මේ විදිහට හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ කියන අනුසේ ධර්ම කෙලෙස් සහිත ස්පර්ශය සමග මතුවෙවි සැප දුක් උපේක්ෂා විඳීම් හැම වෙලාවෙම උපද්දව තමයි මේ ගමන යන්නේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්ත කෙනා මේ විඳීමත් එක්ක, සැප විඳීමත් එක්ක ඇලෙනවා, දුක් විඳීමත් එක්ක ගැටෙනවා, දුක් සැප රහිත විඳීමත් එක්ක මුලාවට පත් වෙනවා. එතකොට ඇලීමයි ගැටීමයි මුලාවයි, ඔන්න ඔය තුනත් එක තමයි සැප දුක් උපේක්ෂා විඳීම් එක්ක හැම වෙලාවෙම ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හයම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ
ඒ ඇතිවන හැම විඳීමක් තුළම යථා ස්වභාවය දකින්න. වේදනානුපස්සනා සතිපට්ඨාන උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි. ඇසට පේන රූපය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. එතකොට ඇහැයි රූපයයි ඊළඟට ඇසේ හටගන්නවා චක්කු විඤ්ඤාණය. ඒ විඤ්ඤාණයත් අනිත්‍යයි. අනිත්‍ය කරුණු තුනේ එකතුව තමයි ඇසේ ස්පර්ශේ තින්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශයෙන්මයි මේ විඳීම ඇති වෙන්නේ. එහෙමනම් අනිත්‍ය වූ ස්පර්ශයෙන් නම් විඳීම ඇති උනේ. ඒ විඳීමත් අනිත්‍යයි කියලා සිහි කරන්. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ කාරණේමයි ගැඹීර විදිහට මෙතන විස්තර කෙරෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. ඒ වගේමයි කනේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. කනේ ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා කියන්නේ කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීම තමයි කනේ ස්පර්ශය. අන්නේ ස්පර්ශේ මුල් කරගෙනමයි විඳීම ඇති වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබේ කනට ඇහෙනවා ඔබ ගැන ಗುಣ කියනවා, ඔබ ගැන ප්‍රශංසා කරන, ඔබ ආසදයක්, ඔබ කැමති මිහිරි හඬක් ඇහෙනවා. ඒ ඇහෙන්නේ කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීම නිසා. හැබැයි ඒ ඇහෙන හඬත් එක්ක ඔබේ හිතේ රාගානුසය මතුවෙන. ඔබ ඒකට ඇලෙනවා, ආස කරනවා, ඒකට කන් යොමු කරගෙන අහනවා, ඒකට බැඳිලා යනවා. හැබැයි අපි හිතමු ඒ මොහොතේම කවුරු හරි ඔබට බැනගෙන බැනගෙන යන, ඔබට නින්දා කරන, ඔබට අපහාස කරන, ඔබ ගැන බොරු චෝදනා කියමින් ඔබට බනින ඇහෙන, ඒ ඇහෙන්නේ ඒ කනටම එතනදිමයි. එතකොට වෙන්නේ ඒ ශබ්දයයි කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. හැබැයි ඒ ස්පර්ශය තුලින් උපදින්නේ අර හිත අභ්‍යන්තරයේ තියෙන පටිගානුසේ තමයි ඒකත් එක්ක එකතු වෙන්නේ. එතනත් එක්ක ගැටෙනවා. බලන්න කලින් ඇහිච්ච ශබ්දයත් එක්ක ඇලිලා බැඳිලා ගියා. ඒකට ආස කරා. ඊට පස්සේ ඔබට බනිනවා ඇහෙනකොට ඔබ තුලම ද්වේෂයේ බලවත් වෙලා ඔබට කේන්තියක් ආවා. එතන දුක් විඳීමක් ඇති වුණා. ඊළඟට ඔබ පාරේ යනකොට ඔබට ඉදිරියදා හැමදාම නිතර ඇහෙන ශබ්දෝයි සත්තු කෑ ගහනවා වාහන යනවා. ඉදිනෙදා ඇහෙන හඬවල් තුල අමුතුවෙන් සැප විඳීමක්වත් දුක් විඳීමක්වත් නැහැ. හැබැයි හිතන්න එපා ඒක උපේක්ෂාව කියලා. ඒ තුල අවිජ්ජානුසේ තමයි බලවත්ව පවතින. ඒ නිසා සැප විඳීමත් එක්ක රාගානුසේ මතුවෙනවා. දුක් විඳීමත් එක්ක පටිගානුසේ මතුවෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසේ එකතු වෙනවා. එතකොට බලන්න කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීමේ ස්වභාවය. යම්කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව මේ කන අනිත්‍යයි කියලා කනේ යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් දකිනවනම්, කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි කියලා එහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිනවනම්, කනේ හටගන්න සෝත විඥානය අනිත්‍යයි කියලා අවබෝධයෙන් දකිනවනම්, කණයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීම තින්නම් සංගති පස්සෝ කියන කරුණු තුනක එකතු වීම ස්පර්ශේ. අන්නේ ස්පර්ශය අනිත්‍යයි කියලා දකිනවනම්, ඒ ස්පර්ශෙන් හටගන්න විඳීම අනිත්‍යයි කියලා දකිනවනම්, ඔහු ඒ ශබ්දයට බැඳෙන්නේ නැහැ. ඔහු ඒ තුල අවබෝධයට නැඹුරු වෙන විදිහටම ඒ වේදනාවේ යථා ස්වභාවය දකින්න පුරුදු කෙනෙක් බවට පත් වෙනවා. එතනම සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ ශබ්දේ යථා ස්වභාවේ නුවණින් දකින්න. ඇහැට පේන රූපේ යථා ස්වභාවේ ස්පර්ශ නිසාමයි මේ විඳීම ඇති උනේ කියලා යථා ස්වභාවේ නුවණින් දකින්න. කනට ඇහෙන ශබ්දේ ස්පර්ශ නිසාමයි මේ විඳීම ඇති උනේ කියලා එහි යථා ස්වභාවේ ධර්මානුකූලව නුවණින් දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනා නාසයේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. ගාන සම්පස්සජා වේදනා නාසයට සැප විඳීමක් නයි. කියන්නේ සුවඳක් ඔබ ආස කරන බොහොම සුවඳක් වගේ ආපු ගම හිත ඇතුලේ තියෙන රාගානුසය මතුවේ. සුවඳ දැනෙන්නේ නාසයයි ඒ සුවඳයි විඥානය එකතු වෙනවා නාසයේ ස්පර්ශේ. හැබැයි ඔබ කැමති ප්‍රියමනාප සුවඳක් නම් ඒ තුල හිත ඒකට ඇලෙනවා, බැඳෙනවා, ඒ සුවඳට ආස කරනවා. හැබැයි ඔබ හිතන දුර්ගන්ධය, ඔබ අප්‍රිය අමනාප දුර්ගන්ධයක් ඔබට දැනෙනවා. ඒ දුර්ගන්ධය සමගම හිත ගැටෙනවා ඒකත් එක්ක. ඒ නරමුණත් එක්ක ගැටෙනවා. ඒ දුගඳ එන්නේත් අර විදිහටම තමයි. නාසයයි දුගඳයි විඥානේ. නාසයේ හටගන්න විඥානේ, ගහන විඥානේ. නාසයේ ස්පර්ශයෙන්මයි සැප විඳීම ඉපදුනේ.
ඒ නාසේ ස්පර්සයෙන්මයි දුක් විඳීම ඉපදුනේ. සාමාන්‍ය හැමවෙලාම දුක් සැප රහිත විඳීම හැටියට උපදින ඒ විඳීම තුළ පවතින්නෙත් අවිජ්ජානුසේමයි. එදකොට බලන්න නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතුවීම අපි කියන්නේ නාසේ ස්පර්සය. ඒ ස්පර්සයෙන් ඇතිවෙන්නේ සැපවිඳීමක් නං හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේකත් එක් එකතුවෙන. ඒ නාසේ ස්පර්සයෙන් ඇති වුණේ අපි අකමැති අප්‍රිය ගන්ධයක් නං ස්පර්ස වුණේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිගානුසේකට එකතුවෙන. දුක් සැප රහිත විඳීමක් නං අවිජ්ජානුසේකතුවෙන්. මේ විදිහට හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ ඒ විඳීමත් එක්ක මාරුවේ මාරුවට බලවත් වී රාග, ද්වේෂ, මෝහමයි උපද්දවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමේ යථා ස්වභාවය එතනම දකින්න කියන. ඒක තමයි වේදනානුපස්සනා සතිපට්ඨානෙ උගන්වන්න. එතනම දකින්න නම් ඒ කෙනා මේ නාසය අනිත්‍යයි කියලා ගැඹුරු දියුණු කරන ලද විදර්ශනා නුවණකින් නාසී යථා ස්වභාවය විමසන්නට ඕන. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි කියලා නුවණින් විමසීමස බලන්නට ඕන. ඒ නාසයේ හටගන්න ගහන විඤ්ඤාණය අනිත්‍යයි කියලා නුවණින් විමසීමස බලන්නට ඕන. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීම නාසයේ ස්පර්ශය අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍ය වූ ස්පර්ශයෙන්මයි මේ විඳීම ඇති වෙන්නේ. සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා, නාසයේ මුල් කරගෙන යම් විඳීමක් ඇති වුණා නම් අනිත්‍ය වූ ස්පර්ශයෙන්මයි මේක හටගත්තේ. අනිත්‍යමයි කියලා දකින්න පුළුවන් නම් අන්නේ දැකීම තුළම රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ බලවත් නොවේ. අවබෝධයේ පිණිස මේ දැක්ම නැඹුරු වෙලා යනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව මේ සම්මාදිටි සූත්‍රයේ පෙන්නනවා. ඊළඟට ජීවහා සම්පස්සජා වේදනා. වේදනාව ඇති වෙන තවත් කාරණයක් තමයි දිව. දිවට දැනෙන රසය. ඔබ හිතන්න ඔබ ප්‍රියමනාප, ඔබ ආසකරන රසයක්. ඔබ ආසයි ඒව කන්න. ආසකරන රසයක් නම් දැනෙන්. ඒ දිවේ දැවටෙනකොටම ඒ තුළ සැප විඳීමක් ඇති වෙනවා. හැබැයි ඒ විඳීම උපදින්නේ දිවයි රසයයි විඥානය එකතු වීමෙන්. ඒකට අපි කියන්නේ දිවේ ස්පර්ශය. ඒ දිවේ ස්පර්ශයෙන් නිසයි විඳීමක් ඇති වෙන්නේ. ඔබ හිතන්න ඔබ ආස කරන දෙයක් කනවා. ඒ කනකොට ඔබට දිවයි රසයයි විඥානය එකතු වෙනකොට සැප විඳීමක් උපදිනවා. ඒ කන කෑම තුළම අපි හිතමු මොනවා හරි අප්‍රිය අමනාප දෙයක් එක්ක එක පිලුණු වෙලා එක්ක ඔබ හිතුවට ඔබ දන්නේ නැහැ එක්ක ඒක තුළ ඔබ අප්‍රිය අමනාප කරන දෙයක් තිබුණා කියලා. ඒ තුළම ඒ රසයත් එක්කම එක්ක තිත්ත රහක්, ඇඹුල් රහක්, ඒ රසයත් එක්කම සැනින් ගැටෙනවා. ඒත් දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙනවා. හැබැයි ඔබ අකමැති අප්‍රිය අමනාප රසයක් නම් ඒකත් එක්ක ගැටෙනවා, දුක් විඳීමක් උපදිනවා. සාමාන්‍යයෙන් ඉදිනෙදා කන බොන, සමාලාට වතුර බොනවා, සාමාන්‍යයෙන් ඒ හැම වෙලාවෙම දිවේ දැවටින දේවල් එක්ක විශේෂයෙන් දුක් සැප රහිත විඳීමක් ඇති නොවෙන්න පුළුවන්. එතනදී බලවත් වෙන්නේ අවිජ්ජානුසය. හොඳට මතක තියාගන්න, දිවට දැන් රසයක් දැනුණා නම් ඒ දැනෙන්නෙම දිවයි රසයයි විඥානය එකතු වීමෙන්මයි, දිවේ ස්පර්ශයෙන්මයි දිව මුල් කරගෙන යමක් දැනෙන්නේ. ඒ ස්පර්ශ වෙන දේ තුළ සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් හටගන්නකොට ඒ මුල් කරගෙන හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ බලවත් වෙනවා. ධර්මාවබෝධයකින් තොර කෙනා ඒ විඳීමට මුලා වෙනවා, හසු වෙනවා, රසයට ඇලෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා හැම වෙලාවෙම ඒකේ යථා ස්වභාවය ඒ මොහොතේම දකින්න. මේ දිව අනිත්‍යයි කියලා හොඳට නුවණින් සිහි කරන්, දිවට දැනෙන රසය අනිත්‍යයි කියලා දකින්න, දිවේ හටගන්න ජීවහා වේදනාව, දිවේ හටගන්න විඥානෙ අනිත්‍යයි කියලා දකින්න, දිවේ ස්පර්ශය අනිත්‍යයි කියලා දකින්න. මේ ස්පර්ශයෙන්මයි ජීවහා වේදනාව උපදින්නේ. ඒ වේදනාව සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා, ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා නම් ඒක අනිත්‍යයි. ඒ නිසා අනිත්‍ය වශයෙන් සිහි කරා. ඊළඟට පිංගතුනි, කාය සම්පස්සජා වේදනා කියන්නේ කය මුල් කරගෙන කය ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. ඔබ බලන්න මේ වේදනානුපස්සනා සතිපට්ඨානෙ මේක දියුණු කරනකොට, භාවනා වශයෙන් වඩනකොට
හොඳට වේදනාව තුළ හිත පිහිටවන්න පුළුවන් හැකියාව ඇතිවෙන. හැබැයි භාවනා කරලා වේදනාව තුළ හිත පිහිටෝල ඒ වේදනාවේ අනිත්‍ය සිහි කරලා හිත වඩලා නැත්නම් බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති වේදනාව තුළ සමහරු කෑ ගහනවා, දෙවනක් කරනවා, හූ තියනවා. ඉස්පිරිතාලවල ඔබ දැකලා ඇති වේදනාව තුළ ඒ වේදනාව විඳින ආකාරය. නමුත් පසුගිය දිනේක හරීම පුදුම සිදුවීමක් ඇති වුණා. අපි මේ ධර්මයේ කතා කරනවා, බණ කියනවා, හැබැයි සමහර වෙලාවට නොසිතන ප්‍රායෝගික චරිත අපිට ජීවිතවල විටින් විට මුණ ගැහෙනවා. එක අම්මා කෙනෙක් අරගෙන ආව, පිළිකාවක් හැදිච්ච අම්මා කෙනෙක්. ඒ අම්මා හොද්දටම දුර්වලයි, උස්සගෙන ඉක්කරගෙන ආවේ. ඇවිදගෙන ඉන්න තරම්වත් පණක් නැහැ. ඒ අම්මා උස්සගෙන ඇවිල්ලා මගේ ළඟ පුටුවක් තියලා පුටුවෙන් තිබ්බා. හැබැයි වාඩි වෙලා කෙලින් ඉන්නවත් පණ නැහැ. පැත්තකට වැටෙන්න යන දරුවෝ පුටුවේ තියලා දෙපැත්තෙන් අල්ලගෙන හිටියා අම්මා. හොද්දටම මරණාසන්න වෙලා ඉන්න අම්මා අමාරුවෙන් hina වුණා. හැබැයි ඒ අම්මා විශාල වේදනාවකින් ඉන්න බව තේරෙනවා. නමුත් හොඳට සිහි කල්පනාව තියෙනවා. ඒ අම්මා අමාරුවෙන් hina වෙලා කියනවා, හාමුදුරුවනේ මම නම් දැන් මැරුණා සුගතියේ කියලා. ඊට පස්සේ අම්මා කියනවා, හාමුදුරුවනේ මගේ මුළු ඇඟම දනවා කියලා. හැබැයි මම හැම වෙලෙම සිහි කරන්නේ මේ කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, විඥානෙ අනිත්‍යයි, කයේ ස්පර්ශයෙන්මයි මේ විඳීම ඇති වෙන්නේ. එහෙම්මම සිහි කරගෙන සිහි කරගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ වේදනාවටම හිත පිහිටවල ඒ වේදනාව අනිත්‍යයි කියලා සිහි කරනකොට අම්මා කියනවා, හාමුදුරනේ ගින්දරකට වතුර ටිකක් වක් කරනවා වගේ ඒ මර වේදනාව නිවිගෙන ගිහිල්ලා මට කය නොදැනී යනවා කියලා. හැබැයි ඒ දරුවා කිව්වා, හාමුදුරනේ අම්මා මෙහෙම හිටියට, අම්මට මෙහෙම වුණාට අපි දන්න කාලේ ඉඳන් භාවනා මධ්‍යස්ථානවල හරියට භාවනා කරපු කෙනෙක් කියලා. ඒ අම්මා කියනවා, හාමුදුරනේ මං අවුරුදු ගානක් අවුරුදු 30-40ක් තිස්සේ භාවනා වැඩුවා කියලා. සමහර කාලවල සති දෙක තුන නතර වෙලා නේවාසික භාවනා පුරුදු කරා කියලා. කාලයක් භාවනා කරලා කරලා හොඳට හිත වඩපු අම්මා කෙනෙක්. එතකොට බලන්න, කාලයක් භාවනා කරලා හොඳට හිත පුරුදු කරපු කෙනෙක්. හැබැයි මතක තියාගන්න, භාවනා කරත් ලෙඩ වෙනවා, නැතත් ලෙඩ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. උන්වහන්සේටත් පිරිනිවන් පාන ආසන්න කාලේ ලෝහිත පක්ඛන්දිකා රෝගී කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ලේත් සමග බඩේලිය යන පටන් ගත්තා කියලා. එහෙමනම් අපිට පේනවා බඩවැල්වල තුවාල වේදනා උන්වහන්සේට ඇති වුණා. ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට සංගල සිවුර එලන්න කියන ආසනයක් පනවන්න කියලා. බුදුරජාණන් වහන්සේට බේලුව ගමේ වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ හැම වෙලාවෙම ඉරදීපාද බලෙන් වේදනාව යටපත් කරගෙන මැඩගෙන උන්වහන්සේ බොහොම ඉවසීමෙන් වැඩ ඉන්නවා. එතකොට අපිට පේනවා මේ විදිහට ඕනම කෙනෙකුට භාවනා කරත් නොකරත් කයට මොකද අපි කවුරුත් දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෙඩ රෝගවලට ගුහාවක් වෙච්ච මේ කුණු ශරීරය. හැබැයි ධර්මයේ වඩපු කෙනෙක්ගේ තියෙන දියුණුව බලන්න, මේ අම්මා ඒ තරම් වේදනාවේ මරණාසන්න වේදනාවකින් හිටියත් වේදනානුපස්සනාව අනිත්‍ය සිහි කර කාලයක් අවුරුදු 30-40ක් භාවනා කරපු ඒ ප්‍රගුණ කරපු භාවනාවේ ප්‍රතිඵල අපිට හරිම පුදුමයි. මමත් සාදු සාදු කියලා ඒ අම්මා ඒ භාවනා කරන පින මමත් අනුමෝදන් වුණා. එතකොට බලන්න, ඒ තරම් කයට වේදනාවක් දැනුණත් ඒ වේදනාව තුලත් අනිත්‍ය සිහි කරනකොට ගින්දරකට වතුර ටිකක් දානවා වගේ ඒ අම්මම කියන, හාඳුනේ මුළු ඇඟම මගේ සැහැල්ලු වෙලා සම්පූර්ණයෙන් අර වේදනාව නිවිලා මුළු කයම නොදැනී යනවා කියෝ. එතකොට බලන්න, භාවනා කරන කෙනාට හිතට ඇතිවෙන සාන්තිය. එතකොට හිතන්න, වර්තමානයේ අපිට ඒ මට්ටමට හිත වඩන්න පුළුවන් වුණා නම් සාමාවතී ඇතුළු 500ක් එදා ගින්නෙන් පිච්චෙනකොට ඒ ගින්නෙන් පිච්චෙන වේදනාව තුළ වාඩි වෙලා මුළු ඇඟම ගිනි ගන්නකොට අනිත්‍ය සිහි කරලා වේදනානුපස්සනාව වඩලා අනාගාමී ඵලයට පත් වුණා කියන කාරණේ අපිට තේරෙනවා. එහෙමනම් කොච්චර දියුණු මට්ටමකට හිත පවත්වගෙන ඉන්නේ නැද්ද?
එනිසා පිංහතුනි කයේ ස්පර්සිං ඔබට බඩේ අමාරුවක් කියල හිතන්. කුස ඇතුළෙෙන් වේදනාවක් හිපදුනත් ඒ ඇතිවෙන්නේ කයයි පහසයි විඤ්ඥානය නිසාමයි. ඔබට බාහිරින් ඇතිවෙන ඇගේ වේදනාව. ඒ වේදනාව කවුරුහරි ගැහ්වාහරි රශ්නයක් උණුසුමක් සීතලක් කයට බාහිරින් වේදනාවක් දැනුනත් ඒ දැනෙන්නෙත් කයයි පහසයි විඤ්ඥානය නිසාමයි. ඔබේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, විඤ්ඥානයත් අනිත්‍යයි. කයයි පහසයි විඤ්ඥානය එකතුවීම කයේ ස්පර්සයත් අනිත්‍යයි. ඒ ස්පර්සිෙන් හටගන්න විඳීමත් අනිත්‍යයි කියලා ඔබට සිහිකරන්න පුළුවන්නම්, කාලයක් මේ වේදනානු පස්සනාව වඩන්ඩ පුළුවන්නම් ඔබට ඒ භාවනාවම ධර්මාවබෝධ අංගයක් හැටියට පුරුදු කරගන්න පුළුව. ඊළඟට මේ දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා මනෝ සම්පස්සඥා වේදනා. මනසේ ස්පර්සිෙන් විඳීම ඇතිවෙන මනසේ ස්පර්සය. දැන් ඔබට යම් අරමුණක් හිතෙනවන, ඔබට හිතනකොට සැපවිඳීමක් උපදිනවන, ඔබ හිතන අරමුණු ඔස්සේ ඔබට දුකක් දැනෙනවන, එහෙම දැනෙනවා. දැන් ඔබ හිතන්න සමහරු තනියෙන් හිනාවීන්න ඔබ දෙකළ ඇති. ඒ මොකද හිතට ගලාගෙන එනවා තමන් ආස කරන ප්‍රිය මනාප අරමුණක් හිතට සිහිවෙන්. හිතකොට තමන්ටම තනියෙන් හිනායන. ඔබ දෙකළ ඇති සමහරු බලාගත්තුවත බලාගෙන ඔහේ තනියෙන් අඩනවා. තමන්ට සිතර ගලාගෙනෙන්නේ දුක්සහිත අරමුණක් නම් ඒ මුල් කරගෙන දුක ඇතිවෙන. එතකොට හිතන්න සිතයි සිතුවිලි විඤ්ඥානය නිසා තමයි හිතේ ස්පර්සය ඇතිවෙන්. සිතත් අනිත්‍යයි, ඒ සිතුවිල්ලත් අනිත්‍යයි, ඒ ඇතිවෙන මනෝ විඤ්ඥානයක් අනිත්‍යයි, ඒ හිතේ ස්පර්සයත් අනිත්‍යයි, ඒ ස්පර්සිං උපදින විඳීමත් අනිත්‍යයි කියලා සිහිකරන්න පුළුවන්නම් අන්නේ කෙනා මනසේ ස්පර්ශය තුළ ධර්මාවබෝධයට හිත පුරුදු කරගත්ත කෙනෙ. බොහෝ වෙලාවට ඇතිවෙන්නේ කෙලෙස් සහිත මේ හිතේ යටපත් වෙලා තියෙන රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ, ඒ හිතෙන හිතෙන සිතුවිලි එක්ක එකතු වෙවි කෙලෙස් උපද්දවනු. හිතට ඇතිවෙන්නේ රාග සහිත තමන් කැමති ප්‍රියමනා පරමුණක් නම් රාගානුසේ මතුවෙන. හිතෙන් සිහිකර කර ඉන්නේ තරහකාරයෝ ගැන්නම් ඔවුන්ට නම් සැලසුම් හදන්නේ නසන්න ඕන වනසන්න ඕන කියලා නම් හිතන්නේ. ඒ සිතුවිල්ලත් එක්ක බැඳෙන්නේ එකතු වෙන්නේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිගානුසේ. ඔබ බොහෝ වෙලාවට නොයෙක් විදිහ මිත්‍යා සිතුවිලි, මෙලවක් නෑ, පරලවක් නෑ, ඌව හිතලා වැඩක් නෑ, ඔය වගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි ඔස්සේ වැරදි විදිහට නම් කල්පනාව මෙහෙවන්නේ අවිඥානුසයත් එක්කමයි ඔබේ සිත බැඳෙන්නේ. ඒ නිසා පිංගතුනි මේ ආයතන හයේම ස්පර්ශයෙන්මයි විඳීම් උපදින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණි ආයුෂ්මතුනි වේදනාව ආයතන හයේම ස්පර්ශයෙන්මයි මේ වේදනාව උපදින්. මෙන්න මේ වේදනාව ගැන යම් කිසි කෙනෙක් දනීද ස්පර්ශයෙන්මයි මේ වේදනා උපදින්නේ කියලා වේදනාව ගැන දන්නවද? ඊළඟට වේදනා සමුදයංච පජානාති කියන ස්පර්ශේනුයි වේදනා උපදින්නේ කියලා වේදනාවේ හට ගැනීම දන්නවා. වේදනා නිරෝධංච පජානාති කියන ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියලා දැනගන්න. අන්න එහෙනම් වේදනාවේ සමුදය අස්තංගමේ දන්නවා. වේදනාවේ හට ගැනීම නැතිවීම දන්නවා. ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශේ නැති වෙනකොට නැති වෙනවා කියලා වේදනාව දන්නෝ, වේදනාවේ හට ගැනීම දන්නෝ, වේදනාවේ නැතිවීම දන්නෝ. ඊළඟට වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නෝ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන වේදනාව නිරුද්ධ කරන මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියන වේදනාව නිරුද්ධ කරන මාර්ගය. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා යතෝකෝ ආවුසු ආර්ය ශ්‍රාවකෝ, යම් කිසි ආර්ය ශ්‍රාවකේ ඒවං වේදනම් පජානාති, මේ විදිහට වේදනාව දනීද ඒවං වේදනා සමුදයම් පජානාති, වේදනාවේ හට ගැනීම මෙයයි කියලා වේදනාව හටගන්න ආකාරය දනීද, ඒවං වේදනා නිරෝධං පජානාති, මේ විදිහටමයි වේදනාව නිරුද්ධ වෙන්නේ කියලා දනීද, ඒවං වේදනා නිරෝධගාමිනී පටිපදං පජානාති, වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව දනීද, එපමණකිනුත් ඒ කෙනා
රාගානුසය පටිගානුසේ අවිද්‍යානුසේ කෙන මේ අනුසේ ධර්ම ප්‍රහාණය කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ටි හෝති, එපමණකින් මාර්ය ශ්‍රාවකයා සම්මාදිට්ටිය යුක්ත කෙනෙක් බවට පත්වෙනවා. උජුගතාස දිට්ටි, ඒකෙනගේ දෘෂ්ටිය ඍජු භාවයකට පත්වෙනවා. ධම්මේ අවිච්ච ප්‍රසාදේන සමන්නාගතු, එයා ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්ත කෙනෙක් බවට පත්වෙනවා. ආගතෝ ඊමන් සද්ධම්මන්ති, යා ධර්මයට පැමිණිච්ච කෙනෙක් බවට පත්වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරා. එතකොට බලන්න මේ වේදනාව ගැන අපි චතුරාරි සත්‍ය ක්‍රමයට වේදනාව කියන්නේ මොකක්ද කියලා ආයතන හයේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන හොඳින් යමෙක් දන්නවද? ඒ වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් නිසාමයි කියලා වේදනාවේ හට ගැනීම ගැන දනීද? ස්පර්ශය නිරුද්ධ වෙනකොටමයි වේදනාව නැති වෙන්නේ කියලා දැනගන්නවද? ඒ වේදනාව නැති කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දනීද? එපමණකින්ම සම්මාදිට්ඨිය යුක්තයි කියලා. එයාගේ දෘෂ්ටි ඍජු භාවයට පත්වෙච්ච ධර්මයට පැමිණිච්ච කෙනෙක් බවට පත්වෙනවා කියලා සම්මාදිට්ඨිය ඇති කරගන්න තවත් ක්‍රමයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට විස්තර කරා. ඒ නිසා පිංගතුනි, මේ ආහන ධර්ම කාරණා ඔබට ටිකක් ගැඹුරු වගේ සාමාන්‍ය වෙනදා කියන කතන්දර බොහෝ දෙනෙක් ආස කරන්නේ කතන්දර. ඒ කතන්දර ඇහෙනකොට තමයි කටවල් ඇරිලා ඇස් ඇරිලා බොහොම ආසාවෙන් කතන්දර අහන්න ආසයි. හැබැයි මේ ගැඹුරු ගාම්භීර ධර්ම කොටස් අපි කවදා හෝ නිවන් දකින්නවනම්, කවදා හෝ ධර්මය අවබෝධ කරගන්නවනම් මේ ධර්මයමයි අපිට උපකාර කරන්නේ. ඒ නිසා සතර සතිපට්ඨාන වේදනානුපස්සනාවටත් අයිති. ඒ වගේම පටිච්ච සම්පාදයේ තුල ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීම මුල් කරගෙන චතුරාරි සත්‍ය ක්‍රමයට ඒ වේදනාව දැකීම තුලින් සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන ඉතාම වැදගත් ධර්ම කොටසක් තමයි අද දවසේ අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් එහෙමනම් පින්වතුනි, මේ උතුම් ධර්මානුශාසනාව, මේ ධර්ම දේශනාව, මේ ධර්ම ශ්‍රවණය තුලින් ඔබ රැස් කරගත්ත පින ඔබ සිහිපත් කරන්න, ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ධර්ම සාකච්ඡාවෙදිත් අපි සිහිපත් කරනවා. නමුත් ධර්ම දේශනාවේදී අපි නැවතත් ඔබට සිහිපත් කරනවා, මේ මාසේ 29 වෙනිදා අපි බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වැඩ සිටින, ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින, ඒ වගේම කේශ ධාතුන් වහන්සේලා නාගලෝකයෙන් වඩම්මගෙන පැමිණිලා විහාර මහා දේවියගේ පුණ්‍යවන්ත අතින් ඒ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් රන් බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත කේශ ධාතු තැන්පත් කරලා ඉදි කරන්නට යෙදුණු ඒ උතුම් පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ සේරුවිල මංගල මහා චෛත්‍ය මුල් කරගෙන මහා සෑ වන්දනා මහා පිංකම මේ මාසේ 29 වෙනි සෙනසුරාදා දවසේ අපි සිදු කරනවා. ඒ නිසා ඒ කාරණාව ඔබට ධර්ම සාකච්ඡාවේදීත් අපි දැනුවත් කරනවා. ඔබ දැම්ම සූදානම් වෙන්න. ඒ සඳහා ඔබට ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන මහා පින්කමකට එකතු වෙලා අප්‍රමාණ පින් පුරා ගන්න, ඒ පින්කමට පැමිණෙන්න කියන කාරණේ අපි නැවතත් සිහිපත් කරනවා. හද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසවිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් දෙමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දායකත්වයෙන් සම්බන්ධ වෙන්නේ මාතර කෝට්ටගොඩ ආරපොත ලියනගේ රූප ප්‍රබෝධා නිවසේ පදිංචි නදුන් මදුසංක මහතා, ඒ වගේම රුවිනි නිසංසලා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ W.P. වසන්තා රමණි මෑණියන්ට, ඒ වගේම M.M. ශාන්තලාල් පියාණන්, M.L. කරුණාසේන පියාණන්, M.G. සෝමා මෑණියන් හා දෙපාර්ශවේම මිය පරලව ගිය දෙපාර්ශවේම සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කිරීම. එතකොට මේ අයට ආශිර්වාද කිරීමයි ප්‍රධානම අරමුණ.
ඒ අයගේ පවුල්වල මිය පරලොවගේ සියලු සංසාරගත ඥාති අපි සිහිපත් කරමේ නම් සඳහන් කරපු හැමෝගෙම සංසාරගත මිය පරලොවගේ සියලු පරම්පරාගත ඥාති සාදුකාර දිදී ඒ ඥාති මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාම විශේෂයෙන් වසන්තාරමණි මෑණියන්, ශාන්තලාල් පියාණන්, කරුණාසේන පියාණන්, සෝමා මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අද ධර්මදේශනාවේ දායකත්ව දරු නඳුන් මදුසංක, ඒ වගේම රුවිනිනේ සංසලා ඇතුළු මේ පවුලේ හැම දෙනාම විශේෂයෙන්ම මේ අය බලාපොරොත්තු වෙනවා ධර්මදේශකයන්න් වහන්සේට අපිට ආශිර්වාද කිරීමත්, නෙත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් ඒ හැම දිනාමත් නෙත් ආයතනයේ සියලු දිනාමත් ඔබේ පවුල්වල සෑම සියලු දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල් දමනායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නේ මේ පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත් වේවා කියලා උන්වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලොවගේ රණවිරුවන්ටත් සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් මේ අද ධර්ම දානමේ පිණින් ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. සාදු සාදු සාදු.